ඇත්තවශයෙන්ම මේ කාන්තාවෝ 3ක් විතර තමයි මේ දුම් කොළ පරිහරණය කරන්නේ. දුම් ඉරීම නම් නැහැ ඇක්ටිව්. ඒ කියන්නේ සක්‍රීය දුම් පානේ බොහොම අඩුයි. නමුත් දුම් කොළ හපනවා. ඒ කියන්නේ මේ බුලත් විතර දාලා දුම් කොළ හපනවා. ඒ නිසා 3ක් විතර තමයි ලංකාවේ ප්‍රෙවලන්ස් තියෙන්නේ මේ කාන්තාවෝ. මත් වතුර පානීය කාන්තාවෝ අපි මම නම් කැමති ලංකාවේ කවුරුත් මත් වතුර පානීය කරන්නේ නැහැ කියන කාන්තාව නමුත් ඒක අසත්‍යයක් මත් වතුර පානීය කරන කොටසකුත් ඉන්නවා ඉතින් නමුත් මෙතන ඛේදවාචකයක් තියෙනවා ඒ තමයි මම දැක්ක අපේ නායනා විශේෂඥ වෛද්‍යතුමියගේ ස්ලයිඩ් එක තිබ්බ පැසිව් ස්මෝකින් කියලා ඒ කියන්නේ අක්‍රීය දුම් පානීය කියන එක අක්‍රීය දුම් පානීය ගැන නම් ලංකාවේ තියෙන බොහොම ඛේදවාචකයක් ඒ කියන්නේ කෙනෙක් තමන් ඇත්ත වශයෙන්ම සිගරට්ුවක් අරගෙන දෙතොලින් උරන් නැති වුණාට වෙන කෙනෙක් තමන්ගේ පවුල කෙනෙක් විශේෂයෙන්ම පිරිමි පාර්ශවය ඒ අක්‍රීය දුම් පානේට ලංකාවේ කාන්තාවෝ 122ක් ගොදුරු වෙන්නේ ගෙදරදිමයි අන්න ඒක තමයි බොහොම ඛේදවාචකය ඒතර ගෙදර තමන්ගේ ගෙදරින් පිටතනකට යන්න තැන නැහැ නේ ගෙදර ඇතුළේදී තමයි 122ක් කාන්තාවෝ අක්‍රීය දුම් පානේට ගොදුරු වෙන්නේ ඒ වගේම 111ක් අපේ රටේ කාන්තාවෝ අක්‍රීය දුම්පානයට ගොදුරු වෙනවා තමන් සේවය කරන රාජකාරී කරන ස්ථානයේදී. ඉතින් ඒක ඛේදවාචකයක්. අපේ රටේ එහෙම වෙන්න බෑ. ඉතින් අපි ඒකට කටයුතු කරන්න ඕනේ. මත් වතුර ගැන කතා කරනකොට මම හිතන්නේ මේ දැන් දැනටත් උසාවියේ තියෙන නඩුවක් හින්දා මට වැඩිපුර ජාති කියන්න බෑ. නමුත් අධිකරණයේ කටයුත්තක් නිසා නමුත් ඕගොල්ලෝ කොහොම දන්නවා අපේ රටේ මත් වතුර කාන්තාවකට ගිහිල්ලා මිලදී ගන්න බෑ. එහෙම නීතියක් අපේ රටේ තියෙනවා. මිලදී ගන්න බෑ. හැබැයි ඒක පසුගිය කාලෙදී වෙනස් වුණා. පසුගිය රජයේදී ඒක වෙනස් වුණා. ඒක වෙනස් වුණාට පස්සේ නැවතත් මම ගෞරවයේ හිමිකර තැන්වල ගෞරව කරන්න ඕනේ අපේ හිටපු අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නැවතත් එම නීතිය ගෙනාවා. ගෙනාවම මේ රටේ කාන්තාවෝ කීපාංශයක් ඊට විරුද්ධව නඩු දැම්මා. අන්න එහෙමයි තියෙන නිසා මාධ්‍යයට තියෙන පැහැදිලි වගකීමක් මේ රටේ සංස්කෘතියක් තියෙනවා මේ රටේ පැවතිච්ච සભ્યත්වයක් තියෙනවා අපි කාන්තාව කියන්නේ gedara budun කියන්නේ අම්මට එතකොට අම්මව සලකන්නේ බුදුන් හැටියට එතකොට ඒ නිසා මේ කාන්තාව බේරා ගැනීම ගැන පිළිකාසන්න සංගමය ගැන මං කිව්වොත් අපි අවුරුදු 18ක් තිස්සේ මේ කාර්යය සිද්ධ කරනවා නමුත් මෙවැනි මාධ්‍ය සාකච්ඡාවල ඇවිල්ලා ප්‍රසිද්ධිය කතා බහ කරන්න නැති වුණත් වැඩ කරලා තියෙනවා ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික පිළිකා මන්දන ව්‍යාපාරයට අද අපිට ආරාධනා කිරීම ගැන ඉතින් මම ඊටාම කෙටියෙන් කිව්වොත් මේ පියුරු පිළිකා මාසය කියන්නේ අපි එක මාසයක් විතරක් සැමරිය යුතු අවස්ථාවක් නෙමෙයි අපි මුළු 365 දවසම මේ ගැන දැඩි අවධානයෙන් යොමු වෙන්නට අවශ්‍යයි මොකද මම මේ පියුරු පිළිකාව දකින්නේ ඊට වඩා වෙනස්ම ආකාරයකින් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ කතා කළා දැන් අපේ විශේෂඥ වෛද්‍යතුමිය ගරු අධ්‍යක්ෂකතුමිය කිව්වා වගේ ලෝක තත්ත්වයටත් වඩා තාම ඉහළ තත්ත්වයක අපි ඉන්නේ මේ රටේ මේ රටේ වැඩිපුර ජනගහනය ඉන්නේ කාන්තාව වැඩි පිරිමින්ට වැඩිය නමුත් පියුරු පිළිකා අපිට දවසට 10 දිනක් අලුතෙන් හොයා ගන්නවා දින්නේ මිය පරලෝ යනවා පියුරු පිළිකාව නිසා අපි මේකට මීට වැඩිය මේ මාසයක් තිස්සේ නෙමෙයි මුළු 365 දවසෙන් වැඩ කරන්න ඕනේ මෙතන ඉන්න හැමෝම අම්මගෙන් කිරි බීලා ලොකු මහත් වෙච්ච පිරිස මාත් ඇතුළුව ඒ නිසා අපි අම්මට සලකන්නේ කොහොමද අපි අම්මව දකින්නේ කොහොමද අන්නේ විදියට තමයි මම දකින්නේ සෑම කාන්තාවක්ම මාතාවක් හැටියට දැකලා මේ පියුරු පිළිකාව පිටිපස්සේ තියෙන වටේට මේකේ නොදකපු පැති රාශියක් තියෙනවා අම්ම කෙනෙක් ගෙදර නැති වුණාම දැන් අපේ අම්මා ගෙදර නැති වුණාම මට දැනෙනවා කොච්චරද කියනවනම් ওই පියුරු පිළිකාව හැදිලා විශේෂයෙන්ම 10 දිනක් දවසකට ඩයග්නෝස් වෙනවා අලුතෙන් රෝග විශ්ලේෂණය කරනවා ඇවිල්ලා මේ අපේ විශේෂඥ වෛද්‍යවරු කෝ මේක රෝග නිශ්චය කරපු තැන ඉඳන් ට්‍රීට්මන්ට්ස් දක්වා ඒ සියල්ලම යනවා අවුරුද්දක් විතර සමහර විට මාස ගණනාවක් යනවා අපි කවුරුත් කතා නොකරපු තැනක් තියෙනවා මට හොඳටම මතකයි විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි අමරසිංහ මගේ ගුරුතුමිය එතුමිය කිව්වා අපි ගණන් බැලුවොත් මේ වගේ අපේ වගේ රටක මේ පියුරු පිළිකාව ඩයග්නෝස් කරලා
අවසාන හෝමෝන තෙරපි වගේ දෙනකම් බැලුවොත් මූල්‍යමය ගාන ආණ්ඩුව වියදම් කරනවා නිදහස් සෞඛ්‍යයක් තියෙන රටක ලක්ෂ 90ක් එක ලෙඩෙකුට වියදම් වෙනවා එතුමේගේ කතාව ඉතින් බලන්න එතකොට ආර්ථික තත්ත්වය ඉතින් මේක කලින් අඳුනාගත්තොත් 100%ක් හොඳ කරන්න පුළුවන් අවස්ථාවක් පළවෙනි දෙවෙනි ස්ටේජස් වල එතකොට එම නිසා අපි හැමතිස්සෙම තමන්ගේ මව්ව ආරක්ෂා කරනවා වගේ මව්ට අපි ණය ගැති හැමදාම මැරෙනකම්ම එතකොට මාතාවක් රකින්න වගේ මේ රටේ සියලුම කාන්තාවන්ට පියුරු පිළිකාව ගැන දැනුවත් කිරීම ඉතාම වැදගත් දුම්කොළ දුම්වැටි ගැන කතා කළොත් ඒකේ තියෙනවා බොහොම විශාල බහුජාතික සමාගමක් තමයි මේක පිටිපස්සේ ඉන්නේ අපේ රටේ නම තිබ්බට ලංකා කියලා තිබ්බට මේක ලංකාවට අයිති එකක් නෙමෙයි මේක බහුජාතික සමාගමක් අතිශය ඒ කියන්නේ සමහර අවස්ථාවල සමහර රටවල්වල දේශපාලන දිශානතිය පවා වෙනස් කරපු ප්‍රබල මූල්‍යමය දේශපාලනිකමය ප්‍රබල දෙයක් නමුත් ඊට විරුද්ධව අපි දැන් සෑහෙන කටයුතු කරගෙන යනවා අංක 27 2006 පනත යටතේ පනත තව තවත් සවි බල ගැන්වීමෙන් යනවා අරක්කු නැත්තම් මද්දේසාර ගැන කතා කරනකොට නම් මේක පිටිපස්සේ ඉන්නේ දේශපාලනය අදිසි අස්තම තමයි. ඉතින් මම ඉතහා පැහැදිලිව කිව්වා පසුගිය 225 දී අපි දැනගත්ත භාගයක් විතර තිබ්බා මේ බාර ලයිසන්. දැන් මේ පාරපත් වෙච්ච 225 න් 81 දෙනෙක් නවක මූණු. ඉතින් මම එදා පැහැදිලිව කිව්වේ අපි ඉතාම උනන්දුවෙන් අවධානයෙන් බලන් ඉන්නවා මේ 81 දෙනා දිහාවත් අඩු ගානේ බාර් ලයිසන් ගන්න නැති වෙයි කියලා. ඒ වගේම අපි මහමැතිවරණයට පෙර ඉතා පැහැදිලි කැම්පේන් එකක් ගෙනිච්චා යම්කිසි අපේක්ෂකෙක් දුම්කොළ සහ මද්දේසාර වලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ නම් ඡන්දෙ දෙන්න එපා කියලා. සමහර දිස්ත්‍රික්කවල ඒවා හොඳට ක්‍රියාත්මක වුණා. නම් වශයෙන් කියන්න බෑ. මේ සමහර දිස්ත්‍රික්කවල ඉතා හොඳට ඒවා ක්‍රියාත්මක වුණා සමහර දිස්ත්‍රික්කවල අපි පෙරදුනා එතුමන්ලා දින්නා ඉතින් කමක් නැහැ නමුත් අපි සියලු දෙනාම මේ බලාගෙන ඉන්නවා මේ කොහොමද මේ කටයුත්ත කරන්න කියලා ඊළඟට මොකද මේ දුම්කොළ සහ මද්දේසාර ගැන අහපු නිසා දැන් අපේ අර වැදගත් මහත්මයා කිව්වා මේවට දැන් මුදල් ඕනේ කෝටි ගණන් සල්ලි ඕනේ කියලා මම මෙහෙම එකක් කිව්වොත් අපේ රටේ එක දවසකට සිගරට් පුච්චන්න කෝටි 38ක් වියදම් කරනවා මේ රටේ මිනිස්සු එක දවසකට කෝටි 38ක් සිගරට් පුච්චනවා අරක්කු බොනවා කෝටි 57ක කෝටි 100ක් කෝටි 97ක් කෝටි 100ක් වියදම් කරනවා සිගරට් අරක්කු වලට විතරක් මේ රටේ මිනිස්සු ඒත් අපි කියනවා අපි දුප්පත් රටක් සිගරට් අරක්කු ගැන විතරක් කිව්වොත් ගම් තියනවා 15000ක් මේ රටේ එක ගමක අවුරුද්දකට සිගරට් අරක්කු වලට කෝටි 3ක් වියදම් කරනවා. අඩු ගානේ 3න් එකක් ඉතුරු කරගත්තොත් ගමකට විතරක් කෝටියක් ඉතුරු වෙනවා. ඔන්න මූල්‍යමය පැත්ත. ඒ නිසා අපි දැන් කොතනද ඉන්නේ කොහෙටද යන්න ඕනි කියලා මේ ජාතික අධිකාරියට පමණක් තනියෙන් මේ වැඩේ කරන්න බෑ. අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. breaking.lk